දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 186 වැනි ටෙලිවැකිය. ටෙලිවැකි 1000ක් 2000ක් ලිව්වත් ඔය සමහරුන්ගේ වහල් මානසිකත්වේ නම් ඉතින් කවදාවත් අයින් කරන්න ලැබෙන්නේ නැහැ. හොඳේ වහල් මානසිකත්වෙන් මුදා ගන්න හම්බ වෙන්නේ නැහැ. සමහර දේශපාලනඥයින් වෙනුවෙන් සට්ටැම්බි රස්සාව කරන අය දේශපාලනඥයින් ළඟ දනින් වැටෙන ගම්වැසියන්, නගරවැසියන්, රටවැසියන් ඉන්න තාක්කල් වහල්භාවය මේ රටෙන් තුරන් කිරීම හීනයක්. හොඳේ ඒ වගේම ඔය මේ සට්ටැම්බියන් ඉන්න රටක දේශපාලනඥින්ගේ චණ්ඩිපාට් තර්ජනාත්මක වාග් ප්‍රහාර වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. හොඳේ මොකද කොන්ද පණ නැති රටවැසියන් යම් ප්‍රමාණයක් හෝ හිඳීම සට්ටැම්බියන් සිටීම හොඳටම ප්‍රමාණවත් සමහර දේශපාලනඥින්ට රඟන්න. දැන් මෙහෙම ලියන්ට වුණේ ඊයේ ගම්පහදී අහන්න ලැබුණු කතාවක් නිසයි. මේ සිද්ධියට මුල් වෙන්නේ ප්‍රසන්න රණතුංග. ප්‍රසන්න රණතුංග කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන කැබිනට් ඇමති කෙනෙක්. ඔහු 2015 වසරේදී රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අත්හිට වූ සිරදඬුවමක් හා දඩ මුදලක් නියම වූ අයෙක්. බරපතල වැඩ සහිතව වසර දෙකක සිරදඬුවම වසර 5කට අත්හිටවනු ලැබූ අයෙක්. හොඳේ රුපියල් මිලියන 25ක්, ඒ කියන්නේ කෝටි 2.5ක දඩයක් නියම වූ අයෙක්. දැන් මේ තීන්දුව සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග අභියාචනයක්, එහෙමත් නැත්නම් ඇපීල් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙහිදී චෝදනා ලැබ සිටි ප්‍රසන්නගේ බිරිඳ නිදෙස් කොට නිදහස් කරලා තිබුණා. ඒ තමයි ප්‍රසන්නගේ තත්වය. මේක මතක් කරන්ට වුණේ ඔහු ඊයේ ගම්පහදී තමන්ව මුණ ගැසිලා මේ සමාව ඉල්ලන්න ආවා කියන අරගලයේ කණ්ඩායමකට හෙන සද්දයක් දැම්මනේ නේද? මහ සද්දයක් දැම්මා. ඇත්තම කිව්වොත් මේක තමයි ඇමතිවරුන් තමන්ගේ ගම්වැසියන්ට, නගරවැසියන්ට, රටවැසියන්ට දාන තග. අහලා බලන්නකො සම්පූර්ණ කතාවම. දානේ දීලා හරියන්නේ නැහනේ. අයිස් පොන්න දීලා අයිස් කාරෝ ටිකනේ මේ අරගල කරේ. ඒකින් දෙවුවා බෑ මින් පස්සේ. උදේ ඕගලා ඔකලා වැඩ කරන්න. එවුවා කරන්න එන්න එපා අපව. උදාවත් මේ ප්‍රසන්න ඇතුළු කීප දෙනෙකු නිතර නිතර කියන කතාවක් තියෙනවානේ. ඒ කතාව තමයි අරගලය තුල හිටියේ ගණිකාවන්, කුඩුකාරීන්, අයිස්කාරීන් කියලා නේද? දැන් සමහර දේශපාලන පක්ෂ නායකින් මේ අරගලයේ හිටපු අයට කුඩු අයිස් දීලා ගෙවල් ගිනි තිබ්බා කියලාත් ඔය ප්‍රසන්න ඇතුළු කීප දෙනෙක් කියනවා. හොඳේ දැන් ගෙවල් ගිනි තියපු එකට, මිනි මරපු එකට, අරගලයට ගහපු එකටත් එදත් අදත් හෙටත් අපි විරුද්ධයි. හරිද? දැන් මරු අවස්ථාවක් උදා වෙලා තියෙනවානේ. මේ ඉන්නේ අරගලයට ගිය අය නම්, අරගලයේදී විවිධ නීති විරෝධී වැඩ කළ අය නම් නේද? දැන් මේ අයව අල්ලන්නකෝ. ප්‍රසන්න කියන විදිහට ගෙවල් ගිනි තියපු, මිනි මරපු නේද, අයිස් බිස්නස් ගණිකා වැඩ කරපු, ඊට අරගලේ හිටපු අයව දැන් මේක මරු අවස්ථාවක්නේ කුටු කරගන්න. පොලිසියට හරි ලේසි, අපි මේ මූණු වහනවා. මොකද දන්නවද වහන්නේ? අධිකරණ ක්‍රියාවලියකදී අර පෙරට්ටුවකදී හැම නේද හඳුනා ගැනීමේ ප්‍රශ්න එන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි මේ උන්දලගේ දරුවෝ පාරේ බැහැලා යන්නත් එපායි නේද? ආන් ඒ නිසා තමයි මේ අයගේ මූණුවල් වහන්නේ. හොඳේ, නමුත් මේ මූණුවල් වහපු නැති දර්ශන අපි ගාව තියෙනවා. ඒවා ඉල්ලන්න ඕන වෙලාවක ස්ථිර වශයෙන්ම බැලූ බැල්මට මේ ආපු අය මොනවා හෝ නින්දිත වැඩකට සම්බන්ධ වෙලා තියෙනවා වගේ නේද? ඔවුනේ නේද? නැත්තම් ඡන්දෙත් දීලා තමන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිය අයකු මෙහෙම මහපාරදි නිකරුණේ වැරදි කරපු නැති අයට බයිනකොට ඔය විදිහටම සට්ටැඹියෝ වගේ නිහඬව යයිද? යන්න විදිහක් නැහැනේ නේද? ඔන්න අහන්නකො නේද ප්‍රසන්න රණතුංග මේ කියන කතාව ආයේ ඒ ජාතියේ වැඩ බෑ. හරිද? ඔන්න අහන්න.
අයිස්කාරෝ ටිකද මේ අරගල කරේ ඒකින් දැව්වා බෑමින් පස්සේ නේද ඔයගල ඔයගල වැඩ කරන්න එව්ව කරන්න එන්න එපා අපෝ ඔයගලම මෙහෙකුම් ඉන්නවා නම් පොලිසියට කියන්නේ මොනෝ යවිල අපි අරගලයට ගෙනිච්චේ කියලා ඔයගලන් කියන්නේ මෙව්වට ඇවිල්ලා සම්බන්ධ වෙලා වැඩ කරා හැබැයි ඒක අපාත් නම් බෑ අපෝ නේද දැන් මෙහෙම තර්ජනය කරද්දිත් නිහඬව ඉන්නේ එක්කෝ සට්ටැඹියන් නැත්තම් අපරාධකරුවන් නේද ඒ නිසා ප්‍රසන්නට කියන්න තියෙන්නේ ඔයා මහජන නියෝජිතයෙක් මිස ඔයා මේ රටේ නීතිය පසිඳලන තැන විනිසුරුවරයෙකු හැම නෙවෙයි දරදිකරුවෙකුට ආයේ මේ වැරද්ද කරන්න එපා කළොත් බලාගෙනයි මොකද වෙන්නේ කියලා නේද ඒ જાතියේ ඒවා ඔයාට කියන්න අයිතිය නැහැ හොඳේ හරිද ඒවා කියන්න අයිතිය තියෙන්නේ නීතිය පසිඳලන මේ රටේ ගරු අධිකරණයට ගරු අධිකරණය ඕන ඕන විදිහට ඒ වෙලාවල් වලට දිහා බලලා ඒ කාරණා බලලා ආවාද දෙයි ওই විදිහට දේශපාලනඥයෝ මහපාරේදී රටේ ජනතාවට තර්ජනය කරන්න ගියොත් බලාගෙනයි කරලා අහුනොත් එහෙම කියලා එහෙම වුණොත් එහෙම අධිකරණයක් ඕන වෙන එකක් නැහැ නේද ඒක නිසා මෙන්න මෙහෙම මතක තියාගන්නකෝ මහජන නියෝජිතින් ඉන්නේ ජනතාවගේ ගැටලු විසඳන්න මිස ජනතාවට තර්ජනය කරන්න නෙවෙයි කියලා නේද අද ටෙලිවිකිය මතක් කරනවා ඒ වගේම ඔය අරගලයට ගිය අය අතර මේ පිරිස දැන් හරි පැහැදිලිනේ නේද මේ අය මොනවද කළේ කවුද මේ අයත් එක්ක හිටියේ ඔන්න නියම වෙලාව තොරතුරු ගන්න දැන් මේ අය ඔස්සේ අඩුම ගානේ මේ කණ්ඩායම ඔස්සේවත් පරීක්ෂණ පවත්වන්න කියලා අද ටෙලිවැකිය පොලිසියෙන් ඉල්ලා සිටිනවා